Bohmatma stuti. Silu dinaatma suba sandhaga piwa kila prarthana karanawa. Palamu kotama mama stuti wanta wenawa. Janata vimukti peramunata sesheen ehi deshapalana mandala sabika ewageema hitapu parlimenthu mantri wageema hitapu coop committee sabhapati Sunil Handunnetti mahatmaya ewageema janata vimukti peramune hitapu palath sabha mantri Jayanth Patrana mahatmaya athuluwa janata vimukti peramunata stutiya poda karanawa mata me aaradhane kirima sambandhayen Jati ke widwat sangidhani niyojane karmin, ehi art ke pratipatti sampad ke kami tuh niyojane karmin, mih mohte ini kali nu wedegat pena matur kawak pilih bandewa, sakaca kiri mata aradhana kiri mata pilih bandewa. Ibagi ema mih mohte te samband pena obas yero dinaata, khususnya stu tiak pudekaran te kami tuh khususnya napegi garutur maha sangkratne, tuluwa ikut pemini yero dinaata ema. Mukade, මේ මොහොත වෙනකොට රට මුහුණ දීලා තියෙන මේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුව අනතුරක් එක්ක මිනිසුන් ටිකක් තමුන්ගේ දිනදා වැඩ කටයුතු කරගන්න එළියට ගියා පොදු වැඩකදී දැන් මේ කරන්නේත් අපි පොදු වැඩකදී තමුන් එළියට ගිහිල්ලා පොඩි අවධානමක් ගන්න අකමැත්තක් දක්වන අවස්ථාවකදී ඒ තත්වයන් පසක තියලා අද නිමාඩු දවසේ ඒ තත්වයක් කැප කරමින් ඒ සෞඛ්‍ය නීති රීතීන් තාම උචිත පරිදි නිසි පරිදි අනුගමනය කරමින් මේ මොහොතට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාට විශේෂම ස්තුති කරලා මගේ අදහස් දැක්වීම ආරම්භ කරන්නට කැමතියි. ඉතින් අපේ අද සාකච්ඡාව 2021 ආයවැය ප්‍රබන්ධය හා යථාර්ථය. එතකොටම ප්‍රශ්නයක් පැනනගෙන පුළුවන් 2021 කට කලින් තිබිච්ච ඒවා ප්‍රබන්ධ නෙවෙයිද කියලා. Mereka විතරද ප්‍රබන්ධය කියන්නේ. ඇත්තම ගත්තොත් මීට කලින් තිබිච්ච ඒවත් අඩු වැඩි වශයෙන් ප්‍රබන්ධම තමයි. ඒ ප්‍රබන්ධත් ඒ ප්‍රබන්ධ බවට පත් වෙන්නෙම මෙහෙමයි. අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී කතා ඉදිරිපත් කරද්දී අතීතයේ අපි සිහි කල්පනාවට ගත්තොත් අපිට මතක් කරගන්න පුළුවන් විවිධ අයවැය යෝජනා ඉදිරිපත් කරනවා. Itu ni mahajanatawa balapurutu na mei ayewe yang apita munu ada laba labin ni kila. Terus yam punci-punci badu sahana vivida dewa lidiri patkarna atara turama samasta janatawa tawa-tawa pirene ita patkarimin e janatawa gi danaya kihipadenik atata ekarasi karagana veradi artika pratipattiya anugamanen karamin ගෙනාපු අයවැයන් තමයි අපිට විශේෂයෙන්ම නිදාසෙන් පස්සේ දකින්න තියෙන ඒගිම විශේෂයෙන් 1977 න් පසුව අනුගමනය කරන ලද ප්‍රතිපත්ති වලදී තියෙන මේ ප්‍රබන්ධ කතන්දරේ අපිට සුරංගනා ලෝකයක් මවනවා අපේ ජීවිතයේ සුඛිත මුදිත කරනවා කියනවා සංවර්ධනය කරනවා කියනවා අවුරුදු 40 50ක් ම අපි ඒක බලාගෙන ඉඳලා අපි සංවර්ධනය වෙලා නැහැ එක්කෝ හිටපු තැනමයි එහෙම නැත්නම් ඉතින් පල්ලහැට වැටලා තියෙනවා කවුද අති බහුතර ජනතාවක් ඔබම ඇතුළු මේ දුක් විඳින සාමාන්‍ය ජනතාවගේ තත්වය අන්න එහෙම එකක්. හැබැයි ඒ ක්‍රියාවලිය ඇතුලේ අපිට පෙනෙන අතලොස්සක් ඉන්නවා ඊට කලින් කිසිම ධනයක් තිබුණ නැති. එහෙත් මේ ක්‍රියාවලියෙන් ඇතුලේ මේ ආයවැය යෝජනාව ආර්ථික ක්‍රියාවලියෙන් ඇතුලේ ඉතා විශාල ධනපතීන් කුවේරෙන් බවට පත්වෙච්ච මිනිස්සු කොටසකුත්. ඒ නිසා අපිට මවපු කතන්දරේ ඇත්තටම ප්‍රබන්ධයක් මහජනතාවට සෞභාග්‍ය දෙනවා කිව්වට සෞභාග්‍ය ඇත්තටම අතීත ආයවැයලුනේ දීලා තියෙන්නේ සුළුතර කණ්ඩායමකට. හැබැයි ඒ අතීත ආයවැයන් වලදී අඩු වැඩි වශයෙන් අපිට සංසන්දනය කරලා ප්‍රබන්ධ මනින්න පුළුවන් මේක කියලා. නමුත් බොහෝ දුරට මම දකින දෙයක් තියෙනවා ඒ කලින් ආයවැය වලදී ඒ ගෙනෙන ප්‍රබන්ධය ඒ අපේ කරන ප්‍රබන්ධ කතන්දරේ ප්‍රබන්ධයක් වුණත් ඒගොල්ලන් ආයවැය ඉදිරිපත් කරන යෝජනා සහ ඒ සංඛ්‍යා ඒගොල්ලන් අනුගමනය කරන ප්‍රතිපත්තියත් එක්කම තමයි ඉදිරිපත් වෙන්නේ. ඒක සමපාත වුණ තත්වයන් තිබුණා බොහෝ දුරට. දැන් විශේෂයෙන් 1977 න් පස්සේ අනුගමනය කරන පුළ ආර්ථික ප්‍රතිපත්ති ඒගොල්ලගේ ආර්ථිකය ප්‍රසාරණය කරනවා, පුළුල් කරනවා, පුද්ගලිකාංශයට පුළුවන් තරම් ඉඩ දෙනවා කියන ඒක තුලින් මහජනතාවගේ ජීවිතය සංවර්ධනය කරනවා කියන මිත්‍යාව ප්‍රබන්ධය හදනවා. හැබැයි ක්‍රියාව ඒකනේ. අපි මේ පුද්ගලිකාංශයේ උඩට ගන්නවා කියන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියට සංඛ්‍යා ටිකක් දැම්ම.
උදේට අයවැය දාන සංඛ්‍යා ක්‍රියාත්මක වෙන්නේ නැති බව මම පසුවට පැහැදිලි කරන්න ඉස්සලා තේරුම් ගමු අපි ඇයි මේක ප්‍රබන්ධයක් වෙන්නේ මේ ප්‍රබන්ධය අනිත් ප්‍රබන්ධ වලට වඩා සුවිශේෂීව වෙනස් වෙන්නේ ඇයි කියන්නේ එතකොට කලින් තිබුණ ප්‍රබන්ධ ඒ ප්‍රබන්ධය ඇතුලේ ඒගොල්ලෝ කිව්ව කතන්දරෙයි ඒ සංඛ්‍යා අතර යම් ගැළපීම් තිබුණා මේ ප්‍රබන්ධයේ ඊට වඩා සුවිශාලීය වෙනසක් තියෙනවා ඒ වෙනස තමයි අන් කවරදාකටත් වඩා මේ බලයගත්තු ආණ්ඩුව සමත් වුණා මහ ජනතාවට කියා සිටින්න අපි අනුගමනය කරන්නේ මේ රට දැන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට අහු වෙලා ඉන්නවා මේ ජාත්‍යන්තර ජාවාරම් කරුවන් අපේ රට ගිලගනිමින් ඉන්න ඒ කතන්දරේ ඇත්ත හැබැයි ඒ නිසා ඒකෙන් බේරා දෙන්න අපි අතර බලය දෙන්නයි කියලා ඒගොල්ලන් එක්කම එක තුරුල්ලේ ඉන්න කණ්ඩායමක් තමයි බලය ගන්නෙ ඒ නිසා ඒගොල්ලන්ට ඒ ගත්තු ගමන් ඉදිරිපත් කරන අයවැය ලේකණේ දී අර කිව්ව කතන්දරේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම අපි කිව්වේ දේශීය ආර්ථිකයේ නගා සිටවනවා ජාත්‍යන්තර ජාවාරම් කරුවන්ට ඉඩ දෙන්නේ නැහැ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය අපි බේරා ගන්න දේශීය ආර්ථිකයක් හදනවයි කියන දේශපාලන පොරොන්දුවක් තියෙනවා ඒ දේශපාලන පොරොන්දුව තිබුණට ඒගොල්ලන් ගැට ගැහිලා ඉන්නේ එන්නේ ඒ හාමු පුතාලගේ අවශ්‍යතා ඉෂ්ට කරන දේශපාලනයක් එක්ක ඒක ඍජුව හෝ වක්‍රව ආර්ථිකමේ දේශපාලන වශයෙන් ඉතන ඉන්නේ ඒ නිසා ඒගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ අර රට ඇත්තටම ගොඩ ගන්න යථාර්ථවාදී මහ ජනතාවට හිතවාදී අයවැයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා තමයි මේ ප්‍රබන්ධය මතු පිටිනුත් අර කියන කතන්දරෙයි සංඛ්‍යාලයකට ඉදිරිපත් කරන්න ගියාට පස්සේ ලොකු පරස්පරයකට යනවා. ඉදිරිපත් කරන්න ඕනේ දේශීය ආර්ථිකයේ ගොඩ ගන්න එකක්. හැබැයි සංඛ්‍යාලයකම දිහා බලපුවම දේශීය ආර්ථිකයේ ගොඩ ගන්න එකක් පේන්නේ නැහැ. ඉදිරිපත් කරන්න ඕනේ මහ ජනතාවට සුබ සාධනීය දෙන එකක්. අතිවිශාල දුප්පත් මහ ජනතාව පීඩාවට පත්ලා ඉන්න ජනතාවට සහන ලබා දෙන එකක් සංඛ්‍යාවලින් එක පෙනෙන්නේ නැහැ. ඉදිරිපත් කරපු දේ තමයි ජාත්‍යන්තර ජාවාරම් කරුව බහුජාතික සමාගම් මේක සූරාකමින් අපේ ලාභේ ලබා ගන්නවා දෙන්නේ තුන් දෙනෙක්. ඒකට වැටබඳෙමින් මහ ජනතාවට ප්‍රතිලාභ ලබා දීලා අපි මේක සංවර්ධනය කරනවායි කියන කතන්දරේ කියනවා සංඛ්‍යාලේඛන වලින් එක පෙන්නන්නේ. ඒ නිසා මේ ප්‍රබන්ධයේ ගැඹුර ඉතාමත් බැරෑරුම් අපි සමාජයේ මේක තේරුම් ගන්නට ඕන හොඳ සාකච්ඡාවක් මතු කරන්න ඕන. අද අපි මේ සම්මන්ත්‍රණය අපිට කාලය කළමනා කර ගැනීම නිසා අපි සාකච්ඡා කරන්න තීරණය කරේ ප්‍රධාන වශයෙන් තෝරාගත්තු ශේත්‍ර කීපයක් මේ අයවැය සාරාංශය. ඒ වගේම ඒ සංඛ්‍යා දත්ත සහ යථාර්ථය වලින් පිළිඹු වෙන දේවල් උදාහරණ කීපයක් අරගෙන සියල්ලම අපිට සාකච්ඡා කරන්න බෑ. මේක දවස් ගණන් අපිට කතා කරන්න පුළුවන් එකක්. ඒ වගේම මේ අයවැය යෝජනා වලින් ඇති කරලා තියෙන යම් තෝරාගත්තු සමාජ ආර්ථික බලපෑම අපි සාකච්ඡා කරනවා. වගේම ජාතික ආර්ථික වෘද්ධිය කොහොමද සිද්ධ වෙන්නේ? ගෙවුම් ශේෂ ආර්බුදේ ආණ්ඩුවේ ආදායම් වියදම් රාජ්‍ය ණය ගැටලුව කියලා මේ තෝරාගත්තු සුවිශේෂී ශේත්‍ර කීපයක් ඔස්සේ තමයි අපි අදහස් ඉදිරිපත් කරන්නේ. මේ තියෙන අයවැය සාරාංශය. ඒත් මේ අයවැය සාරාංශයට පුංචි පැහැදිලි කිරීමක් කරන්න කලින් මේ අයවැයක් තුට්ටක් අපේ භාෂාවෙන් අපි තේරුම් ගමු. අයවැය ආදායම වියදම් තොර අපි දන්නවා අපේ ගෙදර දොරේ ආදායම් වියදම් තියෙනවනේ හැම පවුලකටම තියෙනවා පුද්ගලයෙකුටම තියෙනවා අපේ අය කොහෙන්ද එන්නේ අපි මහන්සි වෙලා උපයා ගන්න ධනෙ එක්කෝ දීවර කර්මාන්තේ නියැලෙනවා වෙන කර්මාන්තයක් කරනවා වගාවක් කරනවා තේ කර්මාන්තේ වෙන්න පුළුවන් විවිධ ආකාරයේ අපි රැකී ආරක්ෂා වල නියත වෙලා ඉන්නවා ව්‍යාපාර වල නියත වෙලා ඉන්නවා තොර අපිට ආදායමක් ලැබෙනවා ඒ ලැබෙන එක වැය කරගන්න ඉතින් අපි ඒකට සාමාන්‍යයෙන් ලේකන හදන්නේ නැහැ ගෙවල් දොරවල් වල නේද අපේම දේ නිසා නමුත් අපි දන්නේ යථාර්ථයක් තියෙනවා අපිට රුපියල් 100 නම් 1000 නම් ලැබෙන්නේ උපරිම වියදම් කරන්න පුළුවන් 1000යි 1000ට වඩා වියදම් කරන්න බෑ එතකොට 1000ට වඩා දැන් ආණ්ඩුව පැත්තෙන් ගත්තාම ඊට වඩා වැඩියෙන් වියදම් කරනවා ඒ කොහොමද කරන්නේ ආණ්ඩුව ඇත්තටම කොහෙන්ද ආදායම් උපයන්නේ මෙන්න මේකත් තේරුම් ගන්න ඕනේ ඇත්තටම ආණ්ඩුවක් ගත්තාම අයවැය ඉදිරිපත් කරාට අය ආදායම් උපයන්නේ නැහැ ඇත්ත කතන්දරේ සමහර රාජ්‍යයන් යාමුන තියෙනවා මේ යම් ආර්ථික ක්‍රියාවලියක නියැලෙමින් දේශීය සම්පත් ප්‍රයෝජනෙට ගනිමින් දැන් ව්‍යාපාර කටයුතු කරමින් ආදායම් ජනනය කරන චීනය ওই මැද පෙරදිග රටවල් ඉතිල් ආකර ඒ වගේ දේවල් ව්‍යාපාර කටයුතු කරමින් ජනනය කරන සැලකිය යුතු පංගුවක් බදු අය කරනවට අමතරව ලංකාව සහ වෙනත් රටවල් වල බොහෝ දුරට ඒගොල්ලන්ගේ ආදායම කියලා කියන්නේ අලුතින් ජනනය කරන එකක් නෙමෙයි ඒකත් ඉස්සලා තේරුම් ගන්න ඕනේ වෙන කවුරු හරි ජනනය කරන එකක් ඔබ සැම තනි තනියම ජනනය කරන ආදායම ඒ ආදායමට බදු ගහලා ඔබේ සීනි, හාල්, පොල්, පිටි කිරි මොනවා හරි ගන්න බඩු මුට්ටු වලට බදු ටිකක් එකතු කර ගන්න.
Bina ada yang pada widira, hati bahu kira permainnya, si rasu wakar dari permainnya timi, oh golang, hari bawa jenis dengan bahan dasi bawa lingkaran bad, insa rate mahajana tawa, saha samaga, upaya na dana yen, tamai ada yang ikut kurang. Ikan narakan aja, kerana tuh bina raja potong, napi dan raja kawas itu tahu dino nih. Di ini kisah terungan, tuh neta hitramnya raja, aluteng monohari mawaga na ada yang upaya noy kila. Itu kota minyak kriya beli di api terungan itu nih. Rate dalam desa nishpa adite rate ada ayam rata israhat talwe netang andua ta ada ayam hari hari jalan ekran beru ya no dengi prasnya karbu dia tienno ini sa ayam mau kudengaran ya rata itu le ada ayam jalan dewi netang andua ada ayam jalan ekran beru no tema tawa tarah mahadana tawa ge botu apa ini kan oke bohong sarla ni ayam ini ekat terungan agen api israhat ayam ni ayam saaran cabi balam deda swiss yeker समस्त ආදායම බිලියන 1588යි 2021 2029යි සාමාන්‍ය ලංකාවේ දලදේශී නිෂ්පාදිතය 2019 බිලියන 15000ක් අතර තිබුණේ ට්‍රිලියන 15ක් විතර ඒ ප්‍රමාණය ගත්තාම ඒක 10%ක් 11%ක් වෙන ප්‍රමාණයක් රටේ समस्त ආදායමෙන් Selagi itu pangguak raja itu ada yang menjadi ketukarkan bahaya raja pada dia potwa agniannya permainan novanika. Toko itu kesiapan tadi das visi itu ekdas pansi asuwatai, didas visi ekat eh mewani tatkya. Ini visleshan yang baru kami tadi peni nama, arman kaling kiwade, badu ada yang matamai ready permainan. Ekdas pansi asuwateng, ekdas tunsi panasa takma didas visi badu. Toko itu ada yang memang mana mangani sangka orang yang ni aneh. Biadam. Dedas atas si panas satarak. Ada yang mat. Biadam atas satar. Biar nasa billion. Ekdas desi yang hatahaya. Rata samasta dana ini. Siapa dahaya kuiter. Tamai raji ada yang mat. Hebei. Biadam ay ada yang mat. Atar paratere katat. Ay siapa dahaya kuiter. Itu tuah wedi. Ekdas desi yang hatahaya kuiter nasa. Ada ayam ekdas, ya samaan. Ekdas pansi asuwatai, estimate itu. Hingga ikut tienno ekdas desiye, hatta ekto kerdeng. Belu belmat apa penen awa? Tamun lapana ada ayam wagi digune ekrasan pramanya, viadam kerana ayam ayak tamai metienni. Anit ayam ayak ta saap ekshwa, me vinas kamtika kpedi api sradi saka cakram. Dem prasne hanone mekar. Ape ada ayam tu da viadam medien karut kohin dasali huagane. Gatal luak nih, ada yang mana video membedi unut, ani warin me, naya itu ganda me, mereka api api tat kerana me naya kematama, naya itu ganda sih ini sa, an dua me, upakrame tamai kerana me, hebei me api dana raja naya aragan, itu bela ati na tatuan, evina sakari tatuan tulah ada, luku naya arbu dekat inna me, mereka perala, artiket, honda, ter yahapat pratipalayak. Dengan tatkwayak nama ini, value value macam apa? Face value, matu pita penuh memang mereka gatalukari, api arbu dekai. Ini apa? Ira bener? Ayah saaran siak tamai me tienni. Eh, egollo pilih ganu ayah paratere dalam desi nishpaadi tiensi, itu hatai dasar mana mea? Dida swisi ke atai dasar mana mea? Api dana mah me purukatani idripat kerana tatkway mana mei ette. Atter atter honda itu nara kadu, purukatni itu pada atter tikak worse, ayah ni atter asubada ayah kai, purukatni yang atai dasar mana meyak nang atter istirahat mau penum kerana nang, wihe kita tu itu pada ayah tak kerana ini tu orang, loko pelikat tu sama tegut ni ayah ayah paratere ya, dalam desi nishpaat ting, rata ada ayah meing, siete pahat pada wedi benna rana naya arbu de, jamur itu, jangan wakini, kau matu piting apa itu, peni nama. Itu kan mama kemati punca awalannya aktif mukaran ini prabandh, apakah pe matu kawa prabandh sahaja tarte, me prabandh kiala upukaran me ayway lekni ona wata pada saksi tielo, mama kipe akitara ganna me samasta prakasha me palaweni prakasha ganngko ayway kata awe palaweni pitu emati ena wa arti ka sangmardani edi apakala yutte jaiwa vidatten pohosat parisarega na adre karan Sanskriti mewakili dirgaya sejarah, eti jati ke urumadaya andian gin, poshane u
සුවිශේෂී අවශ්‍යතාවයන් ඇති පරිසර සංවේදී පරිසරයට හරීම ආදරේ කොහොමද ආදරේ කපලා දානවා එතකොට පරිසරේ නෑ එතකොට කතා කරන්න දෙයක් නෑ බිස්නස් පටන් ගන්නවා පරිසරේ විනාශ කරලා තිරසාර සංවර්ධනයේ කැප වූ රටක් හා ජාතියක් ලෙස ඉස්මතු කිරීමයි සත ආසියුපාවන් ගංගා ඇලදොල හා සුභාව සෞන්දර්යයෙන් පෝෂණය වූ අපේ දිවයින ඒකක් වඩා කීප ගුණයකින් විශාල වූ සාගර සම්පතකටද කතාව ඇත්ත සාගර සම්පත ඔක්කොම මාළු ටික අල්ලන් යන්නේ බහුජාතික සමාගම් පිට රටවල් කොරියන් චීන සමාගම් නැවිති කැවිල්ල උරුම කම් කියන රටක් ලෙස ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ සාපේක්ෂ වාසි මතු කළ යුතුය ප්‍රකාශය හොඳද නරකද very good ඇත්තම මේ වැඩේ අපිත් කෑ ගහන්නේ දේශපාලනට මැදිහත් වෙලා මේක කරන්න තමයි මේක කරනවා නම් හොඳයි දැන් මම මේ කියන්න උත්සාහ කළේ මතු පිටම පටන් ගත්ත ගම පට්ටපල් බේගලයක් ඇද බාලා ලස්සන වචන ටිකක් අපිට දානවා දැන් මේ මම ඒකයි කිව්වේ මේ මතු පිටිම පෙනෙනවා මේ පරිසරය සම්බන්ධයෙන් වෙනතකට වඩා විශේෂ තත්ත්වයක් දැන් තියෙනවා ආණ්ඩු බලයේ පිටුවත් එක්කම හතර වටින් මේ දේශපාලන සම්බන්ධ වෙච්ච අය කිසි වග විභාගයකින් තොරව බලහත්කාරයේ ඉඩම් අල්ලා ගනිමින් පරිසරය විනාශ කරමින් ව්‍යාපාර මේගොල්ලන් කියන්නේ විදිහට නේද පරිසරය විනාශ කරලා හරි ආර්ථික දියුණු කරන්න ඕනේ කණ්ඩ ඕනයි කියන තර්කෙ නෝ යන්නේ යම් තර්කයක් ගොඩ ගන්න පුළුවන් හැබැයි ඒක තිරසාර නැහැ වැඩි කල් දුවන්න වෙන්නේ නැහැ ලොකු ගැටලුවකට නම් මම මේ කියන්න ගත්තේ මේ ඉතින් මෙවැනි ප්‍රකාශ කරලා සංඛ්‍යා දත්ත ඇතුලේ පරිසරය රකින්න සාගර සම්පත රකින්න මේ සතාසියුපාව රකින්න මේ ධාතික නිෂ්පාදිතය දේශීය නිෂ්පාදිතේ වැඩි කරන කතන්දරේ අපි ගාව නැහැ ඔන්න ඒකයි අපි කියන්නේ ප්‍රබන්දය තියෙන්නේ ඒකයි මේක යථාර්ථයක් නෙවෙයි කියලා කියන්නේ අන්න ඒකයි තව කතන්දරයක් කියන අපි දන්නවා සුවිශේෂීය හැරවුම් නැත්නම් සුවිශේෂීය මර්මස්ථාන තියෙන අපේ ආර්ථිකය ඇතුලේ එහි එකක් තමයි විශේෂයෙන් ඕගොල්ලන් ජීවත් වෙන පළාතට අදාළ මේ මත්ස්‍ය සම්පත දීවර කර්මාන්තයේ නාවක කර්මාන්තයේ කියන එක ලංකාවට ආවේනික දෙයක් ඒ නිසා මම තෝරගත්ත මේ ප්‍රකාශය අපේ රටේ දේශීය ආර්ථික ඉඩ ප්‍රස්ථා පුළුල් වන පරිදි කොළඹ හා හම්බන්තොට වරායන් අගුවන් තොටුපළ වල මේ වාණිජ ක්‍රියාවලියේ ජාත්‍යන්තර මධ්‍යස්ථාන වශයෙන් දියුණු කළ යුත්තේ එවැනි ජාතික දැක්මක් තුලයි. ඉතින් කතාව හරි. මේ ඒක කරන්න නම් අර සල්ලි අනවශ්‍ය තැන් වලට යොදන සල්ලි මෙතෙන්ට ගේන්න ඕනේ. හැබැයි ආයවැය ප්‍රකාශයේ දියා දත්ත දුල බලපුවම ප්‍රමාණාත්මක මුදල් ප්‍රමාණයක් ඒවට වෙන් කරලා නැහැ. මම එකින් එක දත්ත ගන්න යන්නේ නැහැ තීරමක් නැහැ. ඒක සාකච්ඡා කිරීමේ වෙන් කරලා තියෙන්නේ අත්‍යවශ්‍යම වෙන් කළ යුතු දේවල්. දීවර හා ඒ සම්පත් වලට පඩි නඩි ගෙවා ගන්න කරන වියදම් සහ තව සොච්චම් මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් ඔය කියන සැලසුම් ඒක ඇතුලේ පෙනෙන්නේ නැහැ. සමහර සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරලා තියෙන ඒවා වුණත් ඒ අදාළ වැඩසටහන ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේ ගැටලු තියෙනවා. මේ තියෙන්නේ ආයවැය කතාවේ දෙවෙනි පිටුව. ඊළඟට අර දැන් නිරන්තරයෙන් චෝදනාවක් එල්ලෙනවා මේ ආයවැය පරතරේ වැඩි කියලා. ඒ නිසා කියනවා බය වෙන්න එපා. මේ 2020 21 22 23 වෙනකොට අපි මේක ක්‍රමයෙන් අයවැය පරතරයේ දලදේශීය නිෂ්පාදිතයෙන් 104%කට ගේනවා කියලා කියනවා. අපිට කියන්නේ මහජනතාව රවට්ටන්න. මේක හැබැයි ජාත්‍යන්තර වශයෙන් දන්නවා මේක බොරුවක් කියලා. එහි ලක්ෂණත් මතුවෙමින් කියන ඉදිරියේ මම පැහැදිලි කරන්නම්. මේක බොරුවක් බවට පත් වෙන්නේ යථාර්ථයෙන් තොර වෙන්නේ ඇයි? මේක ප්‍රබන්දයක් වෙන්නේ ඇයි? එච්චර ඈත යන්න ඕනේ නැහැ. මේගොල්ලන්ගේ සංඛ්‍යා දත්ත ටිකම ගත්තත් බලන්න පුළුවන්. 2020 අයවැය පරතරයේ ඒගොල්ලොම පිළිගන්නවා දැනට 7.9ක් 2021 ක 8.9ක් එහෙනම් ඒක අඩු වෙන්න බෑ 20ට සාපේක්ෂව අඩු ගානේ ලේඛනයේ අඩු වෙන්න බෑ හතක්වත් ඒක නෑ එතකොට 2019 සංශෝධනය කරනවා ඒ සංශෝධනය කරපුවාම 9.6ක් එතකොට මේ කාල පරිච්ඡේදයේ 2019 ඉඳලා 21 දක්වා අයවැය පරතරය 8.8ක් තියාගෙන කියනවා අපි 104ට අඩු කරනවා කියලා මම දන්නේ නැහැ මේක මොන ගණිතයෙන්ද විසඳන්නේ කියලා නේ එතකොට මම අපිට ආයේ ගැඹුර මේ හොයලා මේ බලන්න දෙයක් නැහැ මතු පිටම තියෙනවා මේ ෆේස් වැලඩිටි එකෙම තියෙනවා මේගොල්ලන් මේ කරන්නේ ප්‍රබන්දයක් කියන එක ඊළඟට තියෙනවා මේක ඇතුලේ ප්‍රායෝගික නොවන පුරෝකතන තව නොමග යවීම හරි දැන් අපි කොවිඩ් එකට මුහුණ දීලා තියෙනවා අපි කවුරුත් දන්නවා මේ කොවිඩ් වසංගතය නිසා කලින් කරපු විදිහට ව්‍යාපාර කරන්න බෑ ඕගොල්ලන්ගේ දිවර කර්මාන්තය නැහැ හිටලා ඇති නේද ව්‍යාපාර කටයුතු කලින් විදිහට නැහැ ඒ නිසා 2020 අපේක්ෂිත ප්‍රතිඵලය නොගත්තට ඔය අයවැය පරතරය වැඩි වෙ තිබුණයි කියලා ඒගොල්ලෝ ඔය තර්කය දාන ඔය ටීවී වල බලන්නකෝ වාද විවාද වල හැම තිස්සෙම කොවිඩ් වසංගතේ ඒක දිහා බලන් හිටපුවම තේරෙනවා කොවිඩ් තිබුණ නැත්නම් අපි ඇමරිකාවටත් වඩා දියුණු වෙලා කියලා
ඒ වගේ විශාල වැඩසටහන් ටිකක් අපි ගාව තිබුණේ එව්වා මේ කොවිඩ් නිසා කරන්න බැරිව පට්ටපල් බොරු. ඊ කොවිඩ් එන්න කලිනුත් අපේ රටේ ආර්ථික වෘද්ධිය පල්ලැහැ යමින් තිබුණේ ගැටලුකාරී තත්වයකයි තිබුණේ. හැබැයි ඇත්තටම ආණ්ඩුවට කොවිඩ් එක පැත්තක විශ්වලාගත්තු ආශිර්වාදයක් වුණා. හැංගිලා කොවිඩ් කොවිඩ් කියන්න පුළුවන්. ඒ නිසා කොවිඩ් නිසා 2020 ආර්ථිකයේ ඒගොල්ල ඍණ ගාණක් දාලා තිනේ 1.7 ඍණ. ඒගොල්ල අපේක්ෂා කරනවා. ඒක බය නැතුව දානවා. තව චුට්ටක් එහා මෙහා කරලා දාන්නත් ඉඩ දෙනවා මුතුවා. නමුත් මේ ඍණ පුරෝකථනයත් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න ආයතනවල පුරෝකථනයට වඩා වෙනස්. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්, ලෝක බැංකුව, ADB, ඒ වල යම් යම් ගැටලු තියෙනවා. නමුත් ඒගොල්ලන් කරන පුරෝකථන යම් ආකාරයක ඒ ළඟට තියෙනවා. IMF එක ජාත්‍යන්තර මුදල් අර මූල්‍ය අරමුදල් කියනවා ශ්‍රී ලංකාවේ 2020 ආර්ථික වෘද්ධිය ඍණ 4.6යි. අනිත් පැත්තට ADB එක කියනවා ඍණ 5.5. අඩුව අපිට කියන්න බලන්න ඍණ 4ක්වත් වෙයි කියලා නේ. හැබැයි මේගොල්ලෝ 1.7යි කියලා මෙතන අන්න මිත්‍යාව ප්‍රබන්දයක් මවනවා. මේ ප්‍රබන්දේ ලස්සනම කෑල්ල තමයි 21න් පස්සේ එකපාරටම කොහෙද දන්නේ නැහැ ඉන්නේ. 21 22 23 24 25 දී 7 දක්වා වර්ධනය කරනවා කියලා අපිට පේනවා. දැන් මේ සංඛ්‍යාලේඛන ඇවිල්ලා අපේ මැති අමතුරු ටීවී එකේ අපිට පෙන්නලා කියන අපේ අම්මලා තාත්තලා මේක දිහා බලන් ඉඳලා ඇත්ත වෙන්න නම් දැන් 2020 අපි සමාව දෙමු. 25 වෙනකොට ලස්සනට ගෙනල්ලා 7ක් හදලා අපේ ජීවිතේ දව දුවාදර වගේ ජීවිතේ උඩට ගනී කියලා මිත්‍යාව කරවටෙනවා. ඒතර සමාජයේ වෙන තැනක අහුවෙලා ඉන්නේ. අපි මේක සඳහා අරගල කරන්න ඕන මාජනතාව දැනුවත් කරන්න ඕනේ. මේ කරන්නේ බොරුවක් මේ ප්‍රබන්දයක් කියන එක. ඊළඟට ඉතුරුම් දැන් මේ කතාව අපි කියමු සත්‍යයක් කියලා. මම ගොඩාක් මේ සංඛ්‍යා අරගෙන සංඛ්‍යා එක හැප්පෙන්නේ යන්නේ නැහැ. අපිට නිරස වෙන්න පුළුවන්. නමුත් බලන්න අපි මොහොතකට උපකල්පනය කරොත් මේක ඇත්ත නම් ඍණ 1.7ට යනවනම් මොනවද වැඩි වෙන්නට ඕනේ? ආයෝජන වැඩි වෙන්න ඕනේ රටක. ආයෝජන වැඩි වෙන්න ඉතිරි කිරීම වැඩි වෙන්න ඕනේ. රටේ ඉතිරි කිරීම තමයි ආයෝජන බෝඩ පෙරලාපත් වෙන්නේ. දැන් අපි රුපියල් 100ක් හම්බ වෙනවනම් 1000ක් හම්බ වෙනවනම් 1000ම කාලා වියදම් කරොත් ආයෝජනය කරන්න බෑනේ. ජීවිතේ පවත්වාගෙන යනවා විතරනේ. 100ක් ඉතුරු කරොත් 200ක් ඉතුරු කරොත් අන්න අවෘතයික ආයෝජනය කරන්න පුළුවන්. එන ඉතුරු කිරීම වැඩි කළොත් යම් තර්කයක් මේ සංඛ්‍යා දෙක අතරට ගේන්න පුළුවන්. දැන් බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. දළ දේශීය නිෂ්පාදයේ ප්‍රතිශතයක් විදිහට ඉතිරි කිරීම මහල් විශාල වශයෙන් වැඩි වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණය මේ පුරෝකථන. අනුගාන පුරෝකථනේවත් වැඩි කරලා කරන්න ඕනේ. එහෙමනොත් මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. 7ට ගෙනියන්න නම් ඍණ 1.7 දී 25 නම් මේක 7ට ගෙනියද්දි මේක 30වත් පණින්න එපා නේ. ඔක පහේ පන්තිය ළමයාත් නිකන් එහෙට මෙහෙට අර හරේ ලවේ දාලා හැදුවොත් ඔක 30 පණිනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ වගේ ප්‍රබන්ධයන් මේ ආයවැය ලේඛනයේ පුරාවටම තියෙනවා. ඕගොල්ලෝ අධ්‍යයනය කරලා නිකන් ඉන්න වෙලාවදී බලන්න සාකච්ඡා කරන්න වඩා හොඳයි. ඊළඟට ආනයන අපනයන. දැන් නිරන්තරයෙන් කතාවක් මතු කරනවා. ටීවී වල එහෙම කියනවා අපි ආනයනය පාලනය කරනවා. ඒත් එක්ක ආනයන ආදේශන කර්මාන්ත වැඩි කරනවා. දේශීය කර්මාන්ත වැඩි කරනවා. ඒතර ආනයන අඩු වෙලා යනවා. ඒ නිසා අපනයන වැඩි වෙනවා. ඒ වැඩි වුණාට පස්සේ ආනයන අපනයන පරතරය අපි අඩු කරලා විදේශ විනිමය වැඩි කර ගන්නවා. වැඩි කරලා ණය අර්බුදයෙන් ගොඩ යන කියන කතාවක් කියනවා. ඒ කිව්වනම් අපි දන්න බොරුවක්. අඩු ගන්න මේ ලේඛනය ඇතුළේවත් ඒක දා ගන්න පුළුවන් වෙන්නේ බෑ. ලේඛනය ඇතුළෙත් මේ උපරිම නටලා නටලා තමයි මම හිතන්නේ මේ සංඛ්‍යා හදලා තියෙන්නේ. අද 2020 ඉඳලා තියෙන ආනයන අපනයන පරතරය ගත්තාම දැන් 2020 ඒගොල්ල පුරෝකථනය කරනවා මේ පරතරය බිලියන 5කට විතර අඩු කරගන්න කියලා. 25 වෙනකොට මොකද කරවෙන්නේ? ඒක 10යි. බිලියන 10 මේ අතීතයේ ඉඳලා පවත්වාගෙන ආපු අර ආනයන අපනයන පරතරේ එහෙමම යනවා කියන එක තමයි මේකේ තේරුම. ලොකු ගැටලු ගණනාවකට ඉදිරියේ මුණේ අපිට වෙනම සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා පුළුවන්. මුත් දැනට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මේ සංඛ්‍යා වලින් මේ කියන්නේ ප්‍රබන්ධයක්ම තමයි. අර අයවැය ආපනයන ආනයන අතර පරතරේ ඩොලර් බිලියන 10 එහෙමම තියෙනවා අවුරුදු 5කට පස්සේ. ඒ වගේම අපිට තියෙන සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් පිරිහෙනවා. එය දැනට මාස 4.8කට ආනයන වලට ප්‍රමාණවත් උනත් 2025 වෙනකොට මාස 4යි. උඩට ගිහිල්ලාද පහට ගිහිල්ලාද? පල්ලෑට ගිහිල්ලා. එහෙනම් මේ පුරෝකථන මගිනුත් අපේ ගැටලුව පෙන්눔 කරනවා. ඊළඟට මේ නොමග යවනතුළු සංඛ්‍යා කිහිපයක් මම ඉදිරිපත් කරන්නම්.
මේ විශේ මේ අයවැයේ තව කුංචි සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලම තමයි අපි ඔක අපේ ගිණුම් කරනේදී අපි විභාගනවා මේ accounting වලද management වලද කියලා මේ cooking books කියලා. අපි සාමාන්‍යයෙන් උයන්නේ මස් මාළු මිනී ඉලවලුනේ. ඔය management වලදී පොත්පත් උයනවා, cook කරනවා. ඉගෙන manipulate කරනවා. එවැනි තත්වයක් දෝ කියලා සැකේ මට පැන නගිනවා පළවෙනි අතාවට 2020 අයවැයේ විසර්ජන කෙටුම් පතට අනුව 2020 සංඛ්‍යාව ඉදිරිපත් කරනකොට 2019 සංඛ්‍යාව සංශෝධනයකට ලක් කරනවා මේ බලන්න 2020 අයවැය වාර්තාවට අනුව 2019 තිබිය යුතු වියදම 3428යි මහන්නරයි වෙන එකක් 2019 දැනටම මහ බැංකු වාර්තාව ඕගොල්ලන් අතට ඇවිල්ලා තියෙන්නේ මහ බැංකු වාර්තාව එනකොට චූටි චූටි සංශෝධන වෙන්න පුළුවන් නමුත් ඒක තමයි ඒ අවුරුද්දේ අගේ ඒ අගය 2956 එතකොට බිලියන 472කින් මේගොල්ලෝ වැඩි කරනවා වෙනත් විදිහකට කිව්වොත් මේ කරන්නේ 2000 යම් ගිණුම් කරන උපක්‍රමයක් භාවිත කරමින් ඒක දැනට මම දැක්කා කවුරු හරි එක්කෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා මේ මහා භාණ්ඩාගාරයේ අනුගමනය කරන අර අයවැය ක්‍රමයේ උල්ලංඝනය කරලායි මේ හදලා තියෙන්නේ කියලා. ඒකට අපි කියනවා මේ modified cash basis කියලා. එහෙම එකක් තියෙද්දී 2020 වියදම් 19ට ගෙනියන්න බෑ. නමුත් ඒක අමතක කරලා මොනවා හරි තගරියක් දාන්න ඇතිනේ නේද? අර මහා බැංකුවට දැම්මා වගේ නිලධාරීන් දැන් ටිකක් පස්ස ගහලා ඉන්න නිසා දාන්න ඇති. මට හිතෙන්නේ එහෙම වෙන්න ඕන කියලා. එතකොට මෙන්න මේ 472 2020 වියදම් ටිකක් 2019ට දාලා 2020 පරතරය අඩු කරන් තියනවා 2020 පරතරය ගියේ 17.9 එහෙනම් මේ 472 එතෙන්ට දැම්මනම් තව පරතරේ මිට වඩා විශාල කියන්නේ ලොකු අපිට පෙන්වන්න නැති අර්බුදය මේක හරියට අර විලි වහ ගන්න පුංචි රෙදි කඩකින් විලි වහ ගන්න දැඟලන දැඟලිලක් එක පැත්තක් වහනකොට තව පැත්තක් ඇරෙනවා වගේ වැඩක් කියලායි මට හිතෙන්නේ මේ මෙතෙන්දි පොඩි අපි ප්‍රශ්න කිරීමකුත් කරන්න වෙනවා යම් විදිහක මේ වෙනස් කිරීම හරිනම් එකඟ නම් 2019 මහ බැංකු වාර්තාව පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ නිලධාරීන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? අපිට තාම ඉදිරිපත් වෙලා නැහැ. ඒක එහෙම ඇත්තක් නම් නිලධාරීන් මේ දත්ත පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙන අපි බොරුවට මේ මහ බැංකු වාර්තාව ගහන්න ඕනෙත් නැහැ. ඕන දෙයක් උඹලට කැමති විදිහට කරපල්ලා මේ සංඛ්‍යාලේඛන තොරතුරු අපිට වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ වගේ විශ්වාසය තබන්න බැරි එකක් නම් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ නොමග යවනතුළු සංඛ්‍යා මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම තව නොමග යවනතුළු තත්වයක් තියෙනවා මෙන්න මේක විශේෂයෙන් තේරුම් ගන්න 2020 විසර්ජන පනත කියන්නේ 2000 දැන් මේක විශේෂත්වයක් තියෙනවා මේ 2021 අයවැයේදී මොකද 2021ත් එක්ක 20ක් එනවා මේ 20 ඇතුලේ ලොකු මැනියුලේෂන් ගොඩක් කරනවා දැන් බලන්න 2020 ඒගොල්ලන්ම පුරෝකථනය කියනවානේ 1.7ක් අඩු වෙනවා කියලා ඒක හරියෝ හරිය අපි බාරගමුකෝ ඍණ 1.7 කියන්නේ ඍණනේ ඍණ කියන්නේ අඩු වෙනවා. එහෙනම් 19ට වඩා 20 අඩු වෙන්නේ නැහැ. හරිනේ. 2019 දළ දේශීය නිෂ්පාදනයේ කීයද? බිලියන 15016යි. බිලියන 15000යි කියමු. 15000ට වඩා එකක් හරි අඩු වෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලන් 2020 පුරෝකථන කරපු ආදායම් රජයේ දළ දේශීය නිෂ්පාදිතේ හෙළිදරව් කරන්නේ නැතුව 2020 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරනවා. ඒක ඇතුලේ දානවා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අයවැය පරතරය 7.9යි කියලා. හැබැයි ඒගොල්ලන්ට එක වැඩක් අමතක වෙනවා. ඕගොල්ලන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න. අර ඉදිරිපත් කරපු අයවැය කතාවේ ඉංග්‍රීසියෙන් කරපු එකේ 2020 එකේ යටම තියෙනවා ඇමුණුම් තුනක්. ඒ ඇමුණුම් තුනේ මෙන්න මේ දත්ත තියෙන තැන මෙන්න මේ සංඛ්‍යා දෙක තියෙනවා. ඔය සංඛ්‍යා දෙක මකන්න අමතක වෙලා කියලා මම හිතේ. ඒ කියන්නේ 2020 වෙනුවෙන් මේ 7.9ක අයවැය පරතරය ගන්න මේගොල්ලෝ දළ දේශීය නිෂ්පාදිතයේ 16000ක් දැම්මා. 1.7ක් ඍණ නම් මේ 15000 ඊට වඩා අඩු වෙන්න එපා 16. මේගොල්ලන් මොකද කරේ? මෙතනම නොමෝගේ යවනවා 16000ක් දාලා හදන්නේ. අපිට වෙලාවට අර මල මිනිස්සු බුරු නොකියති වගේ ඒ සාක්ෂියක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ ප්‍රකාශනයේ ඇතුලේ එතනින් ටක්කල අල්ල ගන්න පුළුවන් මෙන්න මේ නොමග යව. ඒතකොට මෙතන නොමග යවනවා නම් අනිත් සංඛ්‍යාව පිළිබඳ නම් මම හිතන්නේ රූප වාහිනිය වාද විවාදවලදී
සංඛ්‍යාලය කරත් එක්ක එච්චර හැප්පිලා වැඩක් වෙන්නේ නැහැ කියලායි මට තේරෙන්නේ මේගොල්ලන්ගේ ඇත්ත අරමුණයි තේරුම් ගන්නට ඕනේ. දැන් අපි කීපයක් මේක ඇතුලේ ඊළඟට යෝජනා කතා කරමු මේ මේ අයවැය ඇතුලේ 2020 අයවැය ඇතුලේ ඒක ක්‍රියාත්මක වෙනකොට අපි කැමති වුණා හෝ අකමැති වුණා අයවැය ලේකනට අවසර අරගෙන ඇත්තටම ඕකම නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ ඕක ළඟින් යන දේවල් නමුත් ඕකේ නීතිමය ආවරණය ලබා ගන්නවා. එහෙම ක්‍රියාත්මක වෙනකොට අපිට ඔබට මට ආර්ථිකයට ඇති වෙන බලපෑම මොකද්ද? සමාජයේ වශයෙන් ඇති වෙන බලපෑම මොනවාද? ඒ බලපෑම් ගණනාවක් තියෙනවා. දැන් අර උද්දමනකාරී බලපෑමක් ඇති වෙන්න පුළුවන් අයවැය පරතරයේ වැඩිවීම නිසා. ඒ වගේම අර මං කියවනේ දේශීය ආර්ථිකය ගොඩනගන්න ඕනයි කියලා හැඩය ගත්තා කියලා. ඒක කෙරෙන්නේ නැත්තම් දලදේශීය නිෂ්පාදිතය මේ විදිහට වැඩි වෙන්නේ නැත්තම් 15000 ඊට වඩා අඩු වෙන ඇත්තටම අඩු වෙනවනේ. එතකොට රටේ ධනය වැඩි වෙන්නේ නැත්තම් රාජ්‍ය ආදායම කියලා කියන්නේ දලදේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ගන්න. රටේ ධනය වැඩි වෙන්නේ නැත්තම් ආණ්ඩුවට එකතු කරගන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවනේ. අඩු වෙනවනේ. හැබැයි අපි දන්නවා මේ තියෙන ව්‍යුහය පවත්වාගෙන යන්නට ඒ අඩුවෙන් දුවන්න බෑ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? තව තව වැඩිපුර බදු ගහන්න තියෙන ඉඩ කඩ ඉතා වැඩි. කාටද බදු ගහන්න වෙන්නේ? මේ ඔක්කොටම ගහන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අති බහුතර ජනතාවකට පොදු ජනතාවට වක්‍ර බදු තමයි වැඩිපුර ගහන්නේ. ආණ්ඩුවේ ආදායමින් වක්‍ර බදු ප්‍රමාණය තමයි 90%කට ආසන්නෙන් තියෙන්නේ. ඒ නිසා අපි සූදානම් වෙලා ඉමු වැඩිපුර බදු ගෙවන්න කියන එක පණිවිඩේ මහ ජනතාවට දෙන්න වෙනවා. මොකද විශේෂයෙන්ම මම කැමති මේ පණිවිඩේ කියන්න කෝවිඩ් වැනි වසංගතයක් ආපු වෙලාවකදී අන් කවරදාකටත් වඩා අපි ඔක්කොටම වගකීමක් තියෙනවා. අනෙකුත් ප්‍රශ්න පැත්තක තියමු අපි. දේශපාලන මතවාද පැත්තක තියලා ඉස්සෙල්ලා මේ අර්බුදයෙන් ගොඩ යන්න නම් සාමූහික ප්‍රයත්නයකට එන්න ඕන කියන එක අපි කවුරුත් පිළිගන්නවා. මේ අයවැයේදී පවා රාජ්‍යයට අවශ්‍ය කරන ආදායම් උපයා ගැනීමේදී වියදම් කළමනාකරණය කර ගැනීමේදී අපි රටේ ඉන්න ඔක්කොම අඩු වැඩි වශයෙන් මේකට දායක වෙමු. අපි කමක් නැහැ වැඩි බදු බරක් දරමු. හැබැයි අති බහුතර ජනතාව වැඩි බදු බරක් දරනවා නම් අර සුළුතර අවස්ථාවාදී කෝටි ප්‍රකෝටි හම්බ කරගන්න අය ඊට වඩා වැඩි පංගුවක් දාන්න ඕනේ. හැබැයි මේ අයවැය යෝජනා දිහා බලපම හොඳටම පෙනෙනවා අර ගොල්ලන්ට අත තියන්නේ නැහැ. ලොකු කම්පැනි කාරින්ට අත තියන්නේ නැතුව ඒගොල්ලන්ට තව තව බදු සහන දෙනවා. 25%ක 18ට 14ක 15ක 8ට තව සමහර අයව 18ම නිදහස් කරලා දානවා. අපිට වක්‍රාකාරයෙන් කරකිලා වැඩි කරනවා. ඉතින් මේක සමාජ අසාධාරණ පැතුණුත් ලොකු ගැටලුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම විශේෂ භාණ්ඩ සේවා බද්දක් පනවනවා කියනවා 2021 යෝජනා 21. නමුත් ඒක නිශ්චිතව කියලා නැහැ. ප්‍රතිසතේ කියලා හැබැයි ක්ෂේත්‍ර ගණනාවක් කියන මේ බද්ද පනවන්නේ තෝරාගත්තු මත් පැන් ඔය වගේ සාමාන්‍ය දේවලුත් කියලා. ඒක ඇතුලේ තියෙනවා අර ටෙලිකොමියුනිකේෂන් අපි නිරන්තරයෙන් භාවිත කරන දුරකථනය, ඒ අන්තර්ජාල පහසුකම්, ඒවට ඕකට මේ කියන්නේ අත්‍යවශ්‍ය. දැන් අපි දන්නවා අර ගෙවල් වල දැන් අධ්‍යාපන කටයුතු ඔක්කොම කරන්න කැමතුණත් අකමැතුණත් ඔන්ලයින්. එතකොට මේ ඩේටා ඔය හැම දෙයකටම ඉදිරි අවුරුදු 2-3 කොවිඩ් කියන මේක හිට ඇවිල්ලා අද ඇවිල්ලා හිට යනකන් නෙමෙයි නේද? දැන් මේක සමහර අවස්ථාවල මේක අවුරුදු 5-10 කරොන්න මේක වවාගෙන කන්නත් පුළුවන්. එතකොට මේ ඩේටා බිස්නස් එක ඉදිරියේදී වැඩි වෙනවා. එතකොට එතනින් විශාල බදු ප්‍රමාණයක් අය කරගන්න සිද්ධ වෙනවා. අපි වුණත් ඒවා දරුවා ඉගෙන ගන්නවා නම් නෝකව ඉන්න බෑනේ නේ. නොකානු බිහරි ඒක ගිවන්න නිසා සමාජ අර්බුදයක් මේ යෝජනා ඇතුලේ නිර්මාණය වෙනවා. ඒත් එක්කම දැන් 2020 නොවැම්බර් 17 වෙනිදා අයවැය කතාව කියනවා. ඒ අයවැය කතාවේ පැහැදිලිව තියෙනවා ආදායම් එකතු කරගන්න හැටි. ඒකට යම් යම් යෝජනා ටිකක් තිබුණා. එදාම මුදල් ඇමතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා අයවැය ප්‍රකාශනය ගැසට්ටුවක් මේකට ප්‍රකාශනයක් ඉදිරියට දානවා. මේ විශේෂ සෙස් බද්දක් පනවලා ආනයන භාණ්ඩවලට. ඉතින් සැමන් වර්ග කීපයක් සම්බන්ධයි. හැරෙනත පැලෙන් වෙළඳ ඇමති තව එකක් ගහනවා. වෙළඳ ඇමති භාණ්ඩ 2575කට සෙස් බද්දක් පනවනවා විවිධ අනුපාතයන් යටතේ. ඒක මතු පිටින් තර්කයක් ගේන්න පුළුවන්. අතරම බලපුවම මේ 2500 විශාල භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා අපිට අත්‍යවශ්‍ය නොවන ඒවා. ඉතින් එක පැත්තක තමයි. හැබැයි ඒක ඇතුලේ අපිට අත්‍යවශ්‍ය ආනයනය කරන මිනිස්සු නිරන්තරයෙන් පරිභෝජනය කරන සැමන්, සුදු ලුණු, අලු ලුණු ඔය වගේ මේ ආවට ගියාට මේ මගේ මේක මගේ අර්ථකථනයක්.
මේක කරනවා ඇත්තේ 2500 ඉදිරියට දාපුවම ඒක ඇස්සේ අපි නිරන්තරයෙන් පාවිච්චි කරන බහන්ඩ හතර පහකුත් දාලා තිබුණාම 2500 අතර හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. හැබැයි අපි ඒක ගන්නවා. අත්‍යවශ්‍යයි. ආනයනය කරනවා. බදු ගහනවා. අපි දන්නේ නැතුව බදු ගෙවනවා. මේ ගෙවන බදු අර කලින් කියන බදු වලට අමතරව. ඒකයි මම කිව්වේ අවසාන විග්‍රහයේදී අල්ලලා හිර කරගන්නේ පොදු මහ ජනතාවගේ බෙල්ලෙන් තමයි කියන එක පෙන්නුම් කරනවා මේ වගේ බදු වලදී. ඒ වගේම දැන් යෝජනා විදියට ඉදිරිපත් කරනවා නිල වශයෙන් රජයේ සේවකයන්ට රැකියා දෙකක් කරගන්න පුළුවන් කියලා. බැලු බැලමට හොඳ වෙන්න පුළුවන් නේ. කියනකොට අෂා මෙහෙමයි දැන් ආණ්ඩුව දෙන්නේ. අපි ඒකේ ආර්ථික ප්‍රතිලාභ මොහොතක පැත්තකට තිබ්බොත් ඇත්තට මේ කරන්න උත්සාහ කරන්නේ මොකක්ද දන්නවද? ඔබට හෙට දැන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බැහැ කියන එක ආණ්ඩුව නිල වශයෙන් පිළිගන්නවා. ඔබගේ දැන් වැටක රුපියල් 25000 නම් පැය 8ක් වැඩ කරලා සමාහට ගෙදර ඇවිල්ලා වෙන වෙන අතිරේක වැඩත් කරන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ මේ අපි සාමාන්‍ය පන්තියේ මිනිස්සු රජයේ රැකියාව විතරක් කරලා ජීවත් වෙරගන්න හරි අමාරුයි. ඔයගොල්ලෝ ගෙදරත් මොකක් හරි සුළු වැඩක් කරනවා. ඒක ව්‍යාපාරයක් හරි කරනවා. දැන් ආණ්ඩුව නිල වශයෙන් කියනවා ඔව් උඹලට පුළුවන් රෑ ඕනනම් 10 12 වෙනකරු නිල වශයෙන් වැඩ කරන්න කියලා ඒක ලේඛනගත කරන තත්වයකට. මේක සමාජ වශයෙන් තාම අසාධාරණයි. ඇයි? ඉහළ යන බඩු මිල උද්දමනකාරී බලපෑම සමස්තයක් විදියට සමාජයේ දරනවා වෙනුවට අහිංසක මිනිසුන්ට කියන උඹලා තව තව වැඩ කරපළ කියලා. මේක අර වහල් යුගයට කැඳවන තත්වයක්. කලින් වහල විදියට අපිට ගහලා කන්න දීලා වැඩගත්තු ක්‍රමෙම වෙන්න වාගේ තමයි. අද තාක්ෂණයේ දියුණුවනම් වෙනදා පැය 8 නම් අද 6 වෙන්න එපැයි 7 වෙන්න එපැයි. දැන් කියනවා උඹ ජීවත් වෙන්න කලින් පැය 8යි නිල වශයෙන් දැන් ඒ වගේ දෙකක් කරපන් 16යි ඔන්න තත්ත්වේ. එතකොට ලොකු සමාජ බලපෑමක් මේක ඇතුලේ සිද්ධ කරනවා. ඒ වගේම විස්රාම යන වයස අවුරුදු 60 දක්වා වැඩි කරනවා. ඒකට තර්කයක් ගේනවා ආයු කාලය වැඩි වෙලා කියලා. ඇත්තටම අපි ගණනය කරන ආයු කාලය වැඩි වෙලා තමයි සාමාන්‍ය ආයු කාලය. හැබැයි ඔබ ඔබෙන් ප්‍රශ්න කරලා අහන්න ඔබේ ගෙදර දොර අපි මේ ජීවත් වෙන පරිසරය කන බොන කෑම එක්ක අපේ ගෙදර ඉන්න සමාජිකයන්ගේ අවුරුදු 40 පැන්න 50 පැන්න අයගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා හැම ගෙදරකම 30-40 පැන්න ගමන් තාම අමාරු වෙයි. මොකද සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙනවා මේ අපි කන බොන රස විසත් එක්කලා මේ පරිසරයත් එක්කලා අපිට සමබර ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. හොඳ සෞඛ්‍යයක් විවේකයක් එහෙම සමාජ ජීවිතයක් නැහැ. ඒ නිසා යමයි අන්තං අර මේ 55 විස්රාම ගිහිල්ලා එක හරිද වැරදිද දැන් මේ යම්කිසි මුදලින් යම්කිසි ආරක්ෂණයක් තුළ දැන් ඒකත් තව පහකට තල්ලු වෙනවා කියනවා. ඔබ තව පහක් වැඩ කරන්න. ඉතින් මේක විවාදාත්මකයි විවිධ විදිහට තර්ක කරන්න පුළුවන්. මම මේ පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ ඇත්තට මේකේ මේ මිනිස්සුන්ට වැඩ කිරීමේ හැකියාව වැඩි වෙලාවක්වත් රජයට අවශ්‍යතාවය වැඩිලා ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීමකට වඩා අර මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යන්න මේ වැරදි ප්‍රතිපත්ති හමුවේ ඉදිරියට බැරි බව ආණ්ඩුව හොඳටම දන්නවා. ඒ දන්න නිසා ඒ වගකීම පවරනවා මහ ජනතාවට. මොකද මීට කලින් ආණ්ඩු තමුන්ගේ ප්‍රබන්ධ ඇතුලේ ප්‍රයිවටයිස් කළේ රාජ්‍ය දේපොළ වරායවන් ඒ සමාගම් ප්‍රයිවටයිස් කළා. දැන් ඒව ප්‍රයිවටයිස් කරන තවදුරටත් ඉතුරු වෙලා නැහැ. බොහොම සොච්චමත් තියෙන්නේ. දැන් ප්‍රයිවටයිස් කරනවා අපේ පුද්ගලික දුක සමාජයේ වශයෙන් පොදුවේ දරන්න ඕන ද්විපෑදයන් උඹ දරාගනින් උඹේ එක. ඒ කියන්නේ අපේ දුක පොදු අවශ්‍යතා ටික ප්‍රයිවටයිස් කරනවා. පුද්ගලික වගකීම් බවට හැරවීමකට තමයි මේ යෝජනා ඉදිරිපත් වෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම තව සමාජ සාධාරණ පැත්තක් මේකෙ පින්නු කරන්නේ නරවේ. කළු සල්ලි සුදු කිරීම විශේෂ එකක බද්දක් අරගෙන ආයෝජකයෝ කැන්දලා කියනවා උඹලට කැමති එකක් කරපල්ලා උඹලා නිදහස් කියලා. ඒ නිසා ඉදිරියේදී ලංකාව අර කළු සල්ලි සුදු කරන අයගේ පාරාදීසයක් බවට පත්වීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තව රක්ෂණ ඒවල යම් ආර්ථික වශයෙන් ප්‍රතිලාභ මතු කරගන්න පුළුවන්. හැබැයි සමාජ වශයෙන් ඇත්තම ගැටලු සහගතයි. මේක මම දකින්නේ ඇත්තම ඉදිරියකට යාමට වඩා මේගොල්ලන් අනුගමනය කරගෙන ආපු ආර්ථික ප්‍රතිපත්ති ආපස්සට ගෙනහිලා අර මිනිසුන්ව තව තව බැඳ තබලා මිනිසුන්ගෙන් වැඩිපුර සූරාකන
අධිරාජ්‍යවාදීන් සනසන අයවැයක් විදිහට යම් අරමුදල් යෝජනා කරලා තියෙන හැබැයි පැහැදිලි නෑ 100.25 පිරිවැටුමින් ගන්නවා කියලා විවිධ ශේෂ්ත්‍රවලදී අර විශේෂ රක්ෂණ කොවිඩ් රක්ෂණ අරමුදලක් කියලා ඒක මොන වටද පාවිච්චි කරන්නේ කොහොමද පාවිච්චි කරන්නේ මොන විදිහට දායක වෙන්නේ සේවකයාටද යන්නේ ඒකෙන් බඩු මිල වැඩි ඒ පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්න තුව දල තත්වයක් විතරයි ඉදිරිපත් කරන්නේ මේ අයවැය ඇතුලේ. ඉතින් මෙතෙන්දි පේනවා ඉදිරිපත් කරලා තියෙන යෝජනා සමස්තයක් වශයෙන් ප්‍රබන්ධ වන අතරම නිශ්චිතව වෙන වෙනම ගත්තත් ඒ ඒ යෝජනාවල පැහැදිලි කිරීම නැහැ. දක්වලා නැහැ. නිකන් අර පොදු ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙනම් පාර්ලිමේන්තුවේ අවසර අරගෙන වැඩේ කරනකොට ඒගොල්ලන්ට කැමති දේ කිරීමේ ඉඩකඩ තියෙනවා. එතකොට ඒත් එක්කම තව විශේෂ ආර්ථික බලපෑමක් එන්න ඕන ශේත්‍රයක් තමයි මේගොල්ලන් දැඩි විශ්වාසයක ඉන්නවා මුදල් වෙළඳපළ ප්‍රසාරණය කරලා මේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම. මේව ඇත්තටම 2006 1990 ඇමරිකාව යුරෝපීය රටවල් අනුගමනය කරපු ක්‍රම කරලා ෆේල් වුණා. දැන් ඕගොල්ලෝ කවුරුත් අහලා ඇති අර ඇමරිකාවේ ඉවරේ ඉඩම් ගෙවල් කඩ 2008 ආර්ථික අර්බුදයක් ආවේ. ඒ ආවේ ඇයි? ණය දුන්න පුළුවන් තරම් අඩු පොලියට දැනුත් මේ වගේ. ඒ දුන්නා මිනිස්සු දේපොළ අත්පත් කරගත්ත ඉඩම් ගෙවල් හැදුවා. ගෙවල් හදපුවම ගෙවල් වල මිල ඉහළ යනවා. අපේ වගේ දැන් අපි ගෙයක් හදාගන්න ඉන්නනේ. ඒ ඇමරිකාව යුරෝප රටවල ගෙවල් හදන්නේ ඉන්නම විතරනේ මේ මිල ඉහළ යනකොට විකුණ ගන්නවා. එතකොට ඩොලර් ලක්ෂයකට හදපු ගේ ලක්ෂ එකමාර දෙක වෙනකොට විකුණලා ලක්ෂයක ලාභයක් ගන්නවා. ඒ ලාභයෙන් අර ණය ගෙවලා එයාට යම් ආදායමකුත් එනවා. ඒ නිසා ඒක ආර්ථිකයේ යම් ප්‍රසාරණ වීමක් වුණා. හැබැයි ඒක සස්තිරසාර නැහැ. ඉතින් කඩන් වැටුණා. ගිහිල්ලා එකපාරම දේපළ වෙළඳපළ පල්ලෙය ගිගම කඩන් වැටුණා. දැන් අපි හිතනවා ඒ කරපු වැඩේ මෙහෙත් කරන්න පුළුවන් වෙයි කියලා වෙන්න ඇති. මේ කොටස් වෙළඳපළ ප්‍රසාරණය කිරීමට මේ ණය අඩුවට දුන්නාම අඩු පොලියට දුන්නාම මිනිස්සු ණය අරගෙන දිනුනේ දැන් ඇත්තටම ණය අරගෙන අපි සාමාන්‍ය ගමේ වැඩ කරන ඔය සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවාට ණය එක ප්‍රශ්නයක් තමයි ණය ඕන. හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? තමුන්ට නිෂ්පාදනයට මඟ පෙන්වීමක් නැහැ, වෙළඳපළක් නැහැ, ඒ වාට මිලක් හදා ගන්න බෑ. ඔන්න ඔය ප්‍රායෝගික ප්‍රශ්නේ වලට ඇසුරුම් නැහැ. ගබඩා කිරීම නැහැ. ඒ යාන් ඇත්තම නිෂ්පාදනයේ ප්‍රධානම දේ තමයි අන්න යර වැඩ පිළිවෙල. ණය සම්පාදනය කරලා දින අතිරේකක. වැඩ පිළිවෙල නැතුව ණය සම්පාදනය කරපුවම ඔපේ ගමේ ඉන්න ඔය කිරියක් මාල් දීවර කර්මාන්තේ ඉහෙලන ඒ අයට සිද්ධ වෙනවා. ඒ ණය අරගෙන සමාහලාවදී එදිනෙදා මේ වියපිය දහම් කරලා ඉවරලා අන්තිමට ණය බර හිර වෙනවා. මහ පරිමාණ ව්‍යාපාරික මොකද කරන්නේ? ඒගොල්ලොත් ගන්නවා ওই ණය. කම්පැනි කාර්යය. ඒගොල්ලෝ අරගෙන ෂෙයා මාකට් එකට දාලා එහෙට මෙහෙට දඟලලා සල්ලි ටිකක් හම්බ කරගන්න ඕන. එතනත් වෙන්නේ සුළු පරිමාණ කර්මාන්ත කරුවා හිර වෙනවා. මහ පරිමාණ කම්පැනි කාර්යය ලබා ගන්න නමුත් ආර්ථික ප්‍රසාරණයක් මං හිතන්නේ නැහැ කරයි. යම් ආකාරයක ප්‍රසාරණයක් ගැන අපිට කතා කරන්න තිබුණා. ඒ අවස්ථා දීලා තියෙන ඇත්තටම නිෂ්පාදන ශාස්ත්‍රයේ වර්ධනය කරන ඒ නිෂ්පාදන හඳුනාගත්තු වැඩපිළිවෙල වලට ණය දෙන්නේ ඒව දිරි දෙන්නේ නමුත් එතෙන්ට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔක්කොම මේ විලදාම් සහ මූල්‍ය කටයුතු වලට තමයි ණය දීලා තියෙන්නේ. ඒ නිසා මේක මම කියන්න කැමති මේක සමස්තයක් වශයෙන් සාරාංශ කරලා ගත්තොත් මේ තියෙන සංඛ්‍යා ලේඛන වලින් නොමග යවන තත්වයන්ගෙන් ප්‍රතිපත්ති වලින් විශේෂයෙන් ආයවැය යෝජනා වලින් පෙන්눔 කරන්නේ හුදෙක්ම මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ කියපු දේශීය ආර්ථිකයේ ගොඩනගනවා කියන කතන්දරය නෙවෙයි. ඒ වගේම ඒගොල්ලන්ට ඕනෑකම තිබුණත් දේශීය ආර්ථිකයක් ගොඩනගා ගැනීම සඳහා අඩු වැඩි වශයෙන් ඒගොල්ලන් අතර යම් යම් වෙනස්කම් ඒ ආණ්ඩුවේ නියෝජනය කරන අයගෙත් යම් යම් වෙනස්කම් පේන සමහර ඒ පැත්තට කතා කරනවා මේ පැත්තට. ඒ අයට අපි උපකල්පනය කරොත් ඕනෑකමක් තියෙනවා කියලා මේ රට දේශීය ආර්ථිකයේ ගොඩගන්න ඒ දේශීය ආර්ථිකයේ ගොඩ ගන්න ඕන ප්‍රතිපත්ති නෙමෙයි මේකේ ඇතුලේ තියෙන්නේ. ඒ ගොඩ ගන්න ඕන යෝජනා නෙමෙයි තියෙන්නේ. ඒ ගොඩ ගන්න ඕන මුදල් වෙන් කිරීම ටික නෙමෙයි තියෙන්නේ. මේ වෙන් කිරීම් යෝජනා වැඩ පිළිවෙල්
දීර්ඝ කව අපි එකින් එක විශ්ලේෂණය කරලා බලපුවම මේ තියෙන්නේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවය මහා පරිමාණ කම්පැනි කරුවන්ගේ අවශ්‍යතාවය තවදුරටත් අපේ රටේ යම් දෙයක් ඉතුරු වෙලා තිබුණා නම් ඒ සාරය උරාගෙන ඉතා සුළු කණ්ඩායමක් ප්‍රතිලාභීන් බවට පත් වෙන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය තමයි මේ තියෙන්නේ. එතකොට මම චුට්ටි වෙලාවක් විනාඩි දෙක තුනක් ගන්නම් තව මේ බදු සම්බන්ධයෙන් තියෙන කොහොමද ඒ කිහිප දෙනෙකුට ප්‍රතිලාභ දෙන යෝජනා ගණනාවක් තියෙනවා එකක් දෙකක් විතරක් මම කියන්නේ මේ ආදායම් බද්ධෙන් නිදහස් කරනවා දැන් මම හොඳ බදු ප්‍රතිපත්තියක තියෙන්න ඕනේ මේ වගේ අර්බුදයකදී ආදායම් බද්ධ වැඩි කර ගන්න ඕනේ කම්පැනි වලින් ගන්න ඕනේ මහා පරිමාණ ධනෙ ඒකාරාශි කරගත් තැන් වලින් කියන්නේ ඒකෙන් මේ කියන්නේ මේ ජනසතු කිරීම උරෝ ඕ මංකොල්ල කෑම උදුරා ගැනීම නෙමෙයි සමාජ වගකීමක් තියෙන අපි ගමු මෙතන ඉන්න කණ්ඩායම ගත්තොත් අපි මෙතන 50ක් ඉන්නවා නම් 49 දෙනෙකුටම රුපියල් 1000 ගානේ නම් අතේ තියෙන්නේ එක්කෙනෙක් අතේ තියෙනවා නම් ලක්ෂ 50 නේද වඩා සාමාන්‍ය ලක්ෂ 50 තියෙන කෙනා උඹ ටිකක් වැඩිපුර දාපන් අපි මේ පොදු වැඩක් කරමුයි කියන එකට එයක් පිළිගන්නවා අපිත් පිළිගන්නවා එහෙම දෙයක් වෙන්නේ ඒ කියන්නේ මම යෝජනා කරන මොකද අපි කවුරුත් පිළිගන්නවා මේ වෙනකොට ඒ වගේ කණ්ඩායම් අතර විශාල විශාල ධනයක් ඒක රාශි කරගෙන ඉන්නේ ඉතා විශාල කළු සල්ලි ප්‍රමාණය නිසා කළු සල්ලි ගේන try එකකුත් තියෙනවා ඒ අය දාන්න ඕනේ මේ සමාජය සංවර්ධනය කරන්න මිසක් ආ ඒගොල්ලන්ගේ business එක විතරක් වර්ධනය කරගන්න නෙවෙයි. එතකොට බලන්න මේක ඇතුලේ තව තව එයාලට සහන දෙනවා අපිට ගහනවා සෙස් බද්ද. එක 2021 අයවැයේදී කියනවා 2018 අප්‍රියල් පළවෙනි දින සිට ශ්‍රී ලංකාවෙන් පිටත පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති ණය මත සිදු කරන පොලිගිරි. ශ්‍රී ලංකාවෙන් පිටත දැන් මෙතන කවුරු හරි ඉන්නවද පිටරට කාගෙන් හරි ණය ගත්ත කෙනෙක්? දැන් පොඩි ප්‍රශ්නයක් එනවා නේද? අනිවාර්යෙන්ම කෙනෙක්වත් නැහැ. ඊළඟට දිනේ 2020 2018 ඉඳලා. ඉතින් හරියටම දන්නේ නැ මේක මගේ අත්කතනයක්, මගේ උපකල්පනයක් මම මේ කියන්නේ. මේක පිළිබඳ ලොකු සැකයක් තියෙනවා. ඇයි මේ කාව ඉලක්ක කරගෙනද? මේ බොහෝ දුරට වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන්නේ මේ ආණ්ඩුව වටේ ඉන්න කීප දෙනෙක්ගේ සමහරට ඇති ණයට ගත්තා. මේක හරහා පොඩි සහනයක් ලබා ගැනීමේ ආදායම් මාර්ග බදු ලබා ගැනීමේ අර යෝජනා අස්සෙම මෙව්වත් දාන්න. අර මං කිව්වේ ඒ වගේ දේවල් කරනවා අපේ ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. තමුන්ගේ කාට වැඩේ කරගන්න ඕන නම් පොදු වේ සමාව දීලා තමුන්ගේ කාවත් ගන්න. හිට අනිද කියන්න පුළුවන්. මං දැක්ක පත්‍රවල තියෙනවා මේ හිරේ ඉන්නවා මේ සුළු වැරදිවලට හිරේ ගියාය. ඒ ඇවිල්ලා දාන්න ඕන. ඒත් එක්කම මේ අනවශ්‍ය ලෙස මිනිමරුම් චෝදනා ලැබලා මේ මේ මරණ දඬුවම් නීවිට ඇතිනවා. ඒ අයවත් දාන්න ඕන. ඔය දෙකම කියනවා. ඉතින් කියලා කියමු. එක්කම එළියට දාන්න. මේවා අසාධාරණයි. ඒකට කාටත් ඒක ගැටලු තමයි. මම කියන්නේ මේ වැඩේ කරගන්න පුළුවන් නේ. ඒ වගේද කියන ප්‍රශ්නේ මේක ඇස්සේ තියෙනවා. මේ දිනය. ඒ වගේම 2018 අප්‍රේල් පළවෙනිදා දේශීය හෝ විදේශීය ව්‍යාහාර මුදලින් මුදල් වලින් වටිනාකම නියම කර ඇති ඕනෑම ස්වෛරී බැඳුම් කර අර ISB ඉන්ටර්නෙට් මේ මේ ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් කියන්නේ ස්වෛරී බැඳුම් කර ඒවල අපි ඕගොල්ලෝ ආයෝජනය කරලා තියෙනවා නේද අපිට එහෙම පුද්ගලිකව කරන්නත් බෑ සමාගම් වලට තමයි පුළුවන්කම තියෙන්නේ ඉතින් ඒක නිර්වාසික පුද්ගලයන්ට පුළුවන් ඒ කියන්නේ නොන් රෙසිඩන්ට් පිටරටක ජීවත් වෙන අයට අපි රටේම අයට නිර්වාසිකයෙක් කියලා කියන්නේ ඔය ද්විත පුරවැසියන්ට පුළුවන් එයා එහෙම වාසය මෙහෙ පුරවැසියා එහෙ වාසිකයා ඒතර අපිට අනුව එයා නිර්වාසිකයෙක් එහෙනම් මොකක් හරි මේක ඇස්සේ තියෙන්න පුළුවන් නේ කියලා හිතෙන්න පුළුවන් මේ වගේ පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා දෙන යෝජනා ටිකක් තියෙන්නේ. හැබැයි අපි හඳලගෙන මේක කිසිම තැනක මේ ගමේ දීවර කර්මාන්තරි කියලා මාළු දැල් ටික කැඩිලා බිඳලා ගිය බෝට්ටුව කැඩිලා බිඳලා ගිය අයට එහෙම යෝජනාවක් මම දැක්කේ නැහැ. තියනවාද දන්නේ නැහැ මගා ඉතින් මගහැරනවාද කියලා. ඒ වගේම තියෙනවා අප්‍රේල් පළවෙනිදා ඉඳලා විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම නියම කර ඇති සුවයිරි බැඳුම් කර මත ඕනෑම පුද්ගලයන්ට පොලි වට්ටම් ටිකක්. මෙතන තියෙන්නේ විකුණ ලබන ලාභ, ප්‍රාග්ධන ලාභයි පොලි ඔක්කොම නිදහස් කරනවා. අපි හොයලා බලමු මම උත්සාහයෙන් හිතනවා කවුද මේ සම්බන්ධයෙන් ඉන්නේ කියලා. දැන් කොවිඩ් වසංගතයට සම්බන්ධ වෙමි සමහර තැන් තියෙනවා ඒ පුද්ගලයන් ඉලක්ක කරගෙන ආර්ථකතනයන් ඉදිරිපත් කරමින් බදු සහන ලබා දීම මේ විශේෂ වැට් බදු සහනයකුත් ලබා දෙනවා. වැට් කියලා කියන්නේ වක්‍ර බද්දා. ඒ වැට් බදු සහනය ලබා දෙන ස්වාධිපත්‍ය නිවාසයකක විකිණීම ස්වාධිපත්‍ය නිවාසයක කියලා කියන කොන්ඩොමිනියම් ප්‍රොපර්ටි. ඔය කොළඹ තියෙන මහා පරිමාණ අර සංකීර්ණ ගෙවල්. ඉතින් ඒවා මේ වෙන රටවල් වල සාමාන්‍ය සේවකයෙකුට
ඔබ කාර්යාලයේ වැඩ කරනවා නම් ඒ විදිහට apartments, condominium වර්ග දෙක තුනක් තියෙනවා ගන්න පුළුවන් ඒ තමුන්ගේ ආදායමින් ගෙවා ගන්න පුළුවන් අපේ යථාර්ථය එහෙමද අපි කොළඹ වැඩ කළා ඔබ මෙතන ඉන්න රජයේ සෝ වෙනත් පුද්ගලික ආයතනවල කොළඹ වැඩ ගිහිල්ලා ඔබ හීනයක් මවා ගන්නවාද මම වැඩ කරන දවස් පහේ කොළඹ condominium එකක් අරගෙන මගේ පඩියෙන් condominium එක ගෙවලා සිකුරාදාර මම මෙහෙ එනවා කියලා ජීවිතේට හිතන්නේ ඔක්කොත් නෑ අයියේ ඒක කරන්න පුළුවන් නෑ කාටක හොඳයි ඔබගේ ශරීර සෞඛ්‍යයට හොඳයි ඵලදායිතාවයට හොඳයි ඒ හිතන්නේ නැත්තේ ඒක ඕගෙලගේ හීනෙට වඩා ගොඩක් ඈත තියලා තින්නේ තෝරාගත්තු කණ්ඩායමකට විතරයි මේ තියෙන තත්වෙදි කොන්ඩොමිනියම් ගන්න පුළුවන් වෙන්නේ ඉදිරියේදීත් අපිට සාධකයක් නැහැ සාමාන්‍ය ජනතාවට කොන්ඩොමිනියම් ගන්න පුළුවන් ඒක තා දැන් මේ ඉලක්ක කරමින් යන්නේ මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ අයවැය ලේඛනයේ පුරාවටම තියෙන්නේ හැකි තාක් දුරට සද්ද බද්ද නැති පීඩිතයට පත් වෙච්ච සාමාන්‍ය ජනතාවට පුළුවන් තරම් බර දාන එකක් අඩු සහන දෙන එකක් එහා ඉන්න වරප්‍රසාදිත කෝ ආණ්ඩුවට තර්ජනයක් වෙයි කියලා හිතන මේ කෑකෝ ගහයි කියලා ඉතන කණ්ඩායම් වලට වාසි දෙන යෝජනා මේ වැටුලේ අලුතෙන් ව්‍යාපාරේම පටන් අරගෙන ඒ කණ්ඩායම් වලට වැඩි ලාභ ලබන්න පුළුවන් වෙයි. එතකොට මෙන්න මේ තියෙන සමාජ බලපෑමේ අවසාන කොටස මගේ අදහස් දැක්වීමට මම එන්නම්. මේ අපිට මොන ප්‍රබන්ධ කිව්වත් අපිව රවට්ටන්න පුළුවන්කම ලැබුණා මාධ්‍ය භාවිතා කරමින් මේ වෙනකොට විවිධ සුරංගනා කතා කියනවා සමහර අපේ ආචාර්ය මහාචාර්යවරුත් මේ අයවැය වර්ණනා කරලා ලිපි ලේඛන ලියනවා ඉතින් මේක වෙනදාට වඩා ඉතාම ගැටලුකාරී තත්වයක් අපිනුත් සමහර මිනිස්සු අහනවා සර් සර් කියලා සර්ලා කියන එකද හරි අර සර් කියනවනේ මේක සමහර ආචාර්ය මහාචාර්යවරු ඉතින් මම කියන්නේ ඒකී සර් කියන එකත් බලන්න හැබැයි ඒ සර් කොහෙද පය ගහලා ඉන්නේ කියලා චුට්ටක් බලන්න ගොඩක් ඒ සර්ලා ඉන්නේ අර ආණ්ඩුවේ ප්‍රතිමුණියම් ප්‍රතිලාභ ලැබමින් ඒ වරප්‍රසාද වලට අහු වෙලා ඕනෑම දෙයක් ලියනවා කරනවා තමුන්ගේ වෘත්තීය සුදුසුකම් පාවා දෙන තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නට ඕනේ මේ වගේ ඒ මේ විසම ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරාට පස්සේ සමාජයේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. සමාජ වටිනාකම් සල්ලි වලට කුණු කොල්ලට විකිණෙනවා. ඒ නිසා ඒ ආචාර මහාචාර්යවරුත් පෙළමෙනවා. මේක හොඳයි කියලා කියලා මහජනතාවගේ ඇස්වලට වැලි ගසන මොකද ඉදිරියේදී මේක තේරුම් අරගෙන මහජනතාව ඉදිරියට එනවා ඒ වෙනකොට මේ ඒ ප්‍රශ්නේදී උගලන්නුම ගියවන්න හැබැයි කෙසේ වෙතත් මේ තත්වය අපේ රටේ ජනතාවට කොකා පෙන්නුවට නොමග යව්වට පිටරටවල් වල තියෙන සමහර සංවිධාන එහෙම යවන්න බෑ ඒගොල්ලෝ මේක හොඳටම දන්නවා ඒ දන්න නිසා තමයි මේ වෙනකොට ඒක පෙන්නුම් කරන සාක්ෂි කිහිපයක් තියෙනවා එක සාක්ෂියක් තමයි කොළඹ කොටස් වෙළඳපොළ. කොළඹ කොටස් වෙළඳපොළේ දේශීය කම්පැනි කාර්යෝ කොටස් අරගෙන උඩ ගන්න ගමන්ම විදේශීය ආයෝගය යනවා ඔක්කොම විකුණු විකුණ යනවා. ඒගොල්ලෝ දන්නවා ඉදිරියේදී පොලි අනුපාතය වැඩි වෙනවා. විදේශ විනිමය අනුපාතය වැඩි වෙනවා. එතකොට පාඩුයි මේක ඉන්නේ. ඉතින් ඒක එක සංඥාව. දෙවනි සංඥාව තමයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තු සංවිධාන තියෙනවා ඒ ඒ රටවල් වල ණය ගෙවීමේ හැකියාව වර්ගීකරණය කරන ආයතන. ආයතන ගොඩක් තියෙනවා. ඒ විශේෂ ආයතන පහක් විතර ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒිනුත් ප්‍රබල ලෝකෙ පිළිගන්න තුනක් තියෙනවා. එකක් තමයි Fitch Ratings, අනිත් එක S&P, අනිත් එක Moody's කියන ආයතන තුන. එතකොට මේක 2012 දී තමයි විශේෂයෙන් 2012 දී මේ කණ්ඩායමම තමයි බලයේ හිටියේ මේ රාජපක්ෂ කණ්ඩායමම ඒ වෙනකොට ඔය කොටස් වෙළඳපොළ පුළුල් කරමින් කොටස් වෙළඳපොළ තුල යම් යම් අර මැදිහත් වීම කරමින් ලාභ උපයන ගන්න තත්වයකදී විදේශයෙන් බැඳුම් කර නිකුත් කිරීම ඉදිරිපත් වෙමින් කරලියට එන තත්වයකදී ඒගොල්ලන්ට ඕනකම ලැබුණා ඒ ලංකාව ණය ගෙවීමේ හැකියාව අතින් ඉහළ තත්වයක ඉන්නේ කියලා පෙන්වන්න යම් යම් සාධක ඉදිරිපත් කරමින් මේ ආයතන වලට ආරාධනා කරමින් ඒ ආයතන වලට කිව්වා අපේ රට සැලකිලිට භාජනය කරලා රේටින්ග්ස් දෙන්න කියලා. ඒ නිසා 2012 ඉඳලම මේ කණ්ඩායම් ලංකාව පිළිබඳ රේටින්ග්ස් දුන්නා. ඒතොර අපි සමාලෝචනයේ B කියන තත්ත්වයේ ටිකක් ඉහළ මට්ටම් වලත් හිටියා. හැබැයි ක්‍රමිකව මේ සෑම ආණ්ඩුවක්ම මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුවත් ඊට කලින් අයත් අනුගමනය කරපු ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස එන්න මේක අර්බුදයට ගිහිල්ලා දැන් අර කඩා වැටෙන බංකොලොත් භාවයේ කඩේීමටම ඇවිල්ලා තියෙනවා 2020 ඇතුළතදී ඒ රතු බල්පත්තු කරනවා මේ ආයතන තුන විසින්ම පෙබරවාරි මම පෙන්නුම් කරන්නම් මොන විදියටද මේ බල්පත්තු කරලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒකත් ලොකු බලපෑමක් දැන් වෙලා තියෙනවා. ඊයේ ඕගොල්ලෝ ඊයේ නිවුස් එක දකින්නද මේ Fitch Ratings කියන ආයතනය කියනවා
umbala ke tatte pal hat ekata wada igena bankolot kiyana ekata chutta kudin kiyala thina c kiyana mattamata genala dala thiyena sa aandwa kalabala vela ekapara maha banku prakashayak un nikut karuna na na ewa api piliganne na umbala kiyena ma waradi ape rata shock kiyala kiyena haba e gollama thamai 2012 hari meka gena gathi dan anith patta karagena nisa pade wenas wala thiyena ape avabodesana meka me budget ekata sambandha na namuth mama hitenawa punji danuwak wimak thama meka me maha janathawat ekka සාකච්ඡා කරන්න නමුත් මට හිතුන නිසා මම පොඩ්ඩක් ඉදිරිපත් කරනවා මේ තියෙන්නේ ගෝලීය ණය ගැවීමේ හැකියාව පිළිබඳ ප්‍රධාන වශයෙන් S&P Fitch Ratings සහ Moody's කියන ආයතන තුන වර්ග කරන හැටි. ඒගොල්ලන්ට අනුව හොඳම එක තමයි මේ මේ වර්ග කිරීම තුනක් හොඳේ. මම එක උදාහරණයක් දෙනවා S&P කිව්වොත් AAA කියලා සුපිරිම තමයි අපේ භාෂාව. Fitch Ratings කිව්වොත් AAA කියලා සුපිරි. Moody's Triple A තමයි ඒක ලොකු A පුංචි A දෙකයි. A තුනම එකම මට්ටමේ තියෙන අපි ප්‍රයිම් සුපිරි මට්ටමේ A එනං A රටකට ණය දෙන්න බැඳුම් කර ගන්න බය වෙන්න එපා. S2 පියාගෙන ගන්න කියන එක තමයි ඒක තේරුම. ඉතින් ඒක ටික 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 පල්ලා යනවා. දැන් කාණ්ඩ කීයක් තියෙනවද බලන්නකෝ. 1 2 3 4 මේ වගේ මේ. පාය මෙතනම 7 8ක් තියෙනවා. නේ? එතකොට සුපිරි ඉහළම ශ්‍රේණිය මධ්‍යම පන්තියේ උඩම ඒක මධ්‍යම පන්තියේ පල්ලායක. ඒතර ශේත්‍ර 4ක් ඊළඟට තියෙනවා non investment grade යන් ටිකක් සැකසහිතයි කියලා කියනවා මෙතෙන් දෙනකොට B කියන category එක highly speculative product බලන්න කියලා කල්පනා කරන්නේ ටිකක් සැලකිලිමත් වෙන්නේ කියලා speculative කියන தත්තේ ඈ ටිකක් මේන පොට හොඳ නැහැ කියන එක එහෙම එකක් තියෙනවා එහෙම ඇවිල්ලා ඊළඟ category එක තමයි තා අවදානම් substantial risks කියන category එක සහ default බුන්වා දැන් අපි 2020 දී අප්‍රියල් වෙනකොට මෙන්න මෙතන හිටියේ 2019 වෙනකොට ඊට උඩ මට්ටම හිටියා දැන් 2020 වෙනකොට يعني මෙතන ඉඳලා මෙතෙන්ට ආව 2020 අප්‍රියල් වෙනකොට දැන් කොහෙද ඉන්නේ මේ ඊයේ පෙරේදා Fitch Ratings ඉදිරිපත් කරලා C මෙතෙන්ට දැම්මා ඊට මාසයකට කලින් Moody's මෙතෙන්ට දැම්ම කියන්නේ දෙන්නම කියනවා උඹලාගේ රටේ දැන් දාන්න එපා අර ග්‍රීක බැඳුම් කර වගේ අවදානම් තොර ඉදිරි ඉතුරු වෙලා තියෙන්නේ S&P S&P එකක් මොකද කියන්නේ කියලා අපි බලමු බොහෝ දුරට මේ තියෙන දත්තවලට අනුව උගලට ඉදිරියේදී අදහස් දෙකක් හොයාගන්න පුළුවන් මේ තියෙන අපේ සම්පත් විදේශ සම්පත් සැලකිලි භාජනය කරපුවාම බොහෝ දුරට මට හැඟෙන ආකාරයට ඒගොල්ලන්ව තෘප්තිමත් කරන්න බෑ අපිට ණය ගෙවීමේ හැකියාව තියෙනවා කියලා එහෙනම් ලංකාවෙන් භාගයක්ම විකුණන දැනටත් මම හිතන්නේ විකිණලා තියෙන්නේ තව ඒ විකුණලත් මම දන්නේ නැහැ මොන ප්‍රමාණයක ඩොලර් ගන්න පුළුවන් වේවිද කියලා විකුණලා ගත්තත් ඒක තිරසාර වෙන්නේ නැහැ ඒ නිසා මෙන්න S&P එකත් ඉදිරියේදී මේ தத்துவය ගේනවා මෙතන ලොකු අවදානමක් තියෙනවා දැන් අවදානම තමයි මුන්වත් කැටගරි එකට අපි වැටෙන්න යන ඉඩ කඩක් තියෙනවා ඒ නිසා රජයට ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒකෙන් බේරෙන්න මුන්වත් යනකොට ඒකට බේරීම සඳහා කරන්න තියෙන්නේ බොහෝ දුරට ණය ගන්න වෙන ඉතාම අධික පොලියට දේශීය වෙළඳපොලේ එක්ක පොලිය අනුපාතය තාම පල්ලැහැ මට්ටමක බලහත්කාරයෙන් තියාගෙන ඕගොල්ලන්ගේ තැන්පතු වලට ගෙවන පොලිය අඩු කරමින් රජයේ වියදම අඩු කර ගැනීම. උද්දමනකාරී බලපෑමක් එනකොට එහි බර ඔබ අතරපත් කිරීම. භාණ්ඩ සේවාවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යනවා මේ ප්‍රබන්දයේ යථාර්ථයක් බවට පත් වෙන්නේ නැතිකොට අපිට ඉදිරියේදී ඇත්තටම මේ ආයවැය ලේඛනේ හරහා මේ ආයවැය ලේඛනේ විතරක් නෙමෙයි අනුගමනය කරපු සියලු ලේඛන නමුත් ඉදිරියේදී මෙන්න මේ වගේ වෙළඳපළේ උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම වැඩි මේ අර්බුදයන් හමු වෙයි රජය සාමූහිකව එකට එකතු වෙලා පොදු අරමුණකින් මේ අර්බුදයෙන් ගොඩ යන සැලසුම් සකස් කරනවා වෙනුවට තමුන්ගේ හිතවන්තයින්ට උදව් උපකාර කරපු ආවට බහුජාතික සමාගම් වලට MCC ගිවිසුම් වගේ අසංකරණ අය ඉදිරියේ තවත් ගිවිසුම් එන්න පුළුවන් ඒ වගේ අර ගිජුලිහිණිය බලන් ඉන්නවා වගේ ලංකාවේ මේ ගොදුර අල්ලා ගන්න ඒ කීප දෙනෙකුට උදව් උපකාර වෙන ප්‍රතිපත්ති අනුගමනය කරමින් අති බහුතර ජනතාවකට වැඩි බර පැන වෙන විදිය ක්‍රියාමාර්ග වලට යනවා ඒක වළක්වන්න අමාරුයි එතෙන්දී තාම ඒ ඝට්ටනේ ඇවිල්ලා නැහැ ඒ ඝට්ටනේ එනකොට සමාජ ආණ්ඩුව මර්ධනකාරී ක්‍රියාකාරකම් වලට පවා යන්න ඉඩ තියෙනවා මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මේ පිළිබඳ හොඳ අවබෝධයකින් ඉගෙන සංවිධානාත්මකව මේකට අදාළ බලපෑම මහජනතාව කරන්නට වෙනවා නොකළොත් අපිව කොහොන අපේ මුල්ලට හිර කරලා මේකෙදී බොහොම අපේ ජීවිතයේ අවසාන කොටස් පවා
දුක්ඛිත තත්වයකින් ගිනියන එක සමාජයේ පැත්තෙන් ගත්තොත් සාධාරණ නැහැ. මෙතන ලොකු සමාජ අසාධාරණයක් විෂමතාවයක් ඇති නැති පරතරයක් නිර්මාණය කරමින් කිහිප දෙනෙකුට සුරක්ෂිතව විඳින්න පුළුවන් වටපිටාවක් සමාජයක් ලංකාවේ ඉදිරියේදී ඇති වෙන නියමිතයි. ඒක මම හිතන්නේ ඔබ මා අතුව අපේ ඇතුළු කිසිම කෙනෙක් විශේෂයෙන් මේ රට අපි හොඳ රටක් බවට පත් කරගන්න ඕනයි කියලා විශ්වාස කරන කිසිම කෙනෙක් ඒ තත්වයට කැමති නැහැ. නමුත් ඒගොල්ලෝ ඉතින්ටයි යන්නේ. ඒ නිසා තමයි අපි මේක කියන්නේ මේ ප්‍රබන්ධය තේරුම් අරගෙන අපි අදාළ සංවිධානගත වීම වෙන තේරුම් ගැනීම. මෙතෙන්දී අපිට කල හැකි මහා ලොකු දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ ඉදිරි අවුරුදු 5 ඇතුළතදී මේ රජයට නිල වශයෙන් මහා ජනතාව කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම රජයට ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා. මම කලින් කිව්වා වගේ කලින් ආණ්ඩුවට සාපේක්ෂව මේ තියෙන මේ වංචා දූෂණවල නියලිච්ච වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරපු අයවම මහා ජනතාව කිසි ප්‍රශ්න කිරීමකින් තොරවම බලය දීලා දැන් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා මම කියන්නේ සමාජයේ ප්‍රශ්න නැහැ කියන එක නෙමෙයි. ඡන්දය කියන තත්වේදී ඒක එච්චර ප්‍රශ්න කිරීමකින් තොරව රජයට ලේසියෙන් බලය ගන්න ලැබුණා. ඒ නිසා නමුත් රජය දන්නවා ආණ්ඩුව දන්නවා තමුන් වැරදි ප්‍රතිපත්තිය කරන්නේ මිනිසුන්ගේ අපේක්ෂාව නෙමෙයි. ඒක ක්‍රියාත්මක කරනකොට මේ පැත්තේ මිනිස්සු ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා මේක ඉක්මනින් කරන්න ඉඩ තියෙනවා. ඉක්මනින් කරලා කරගන්න බැරි වුණොත් මිනිස්සු කෑ ගහලා පාරට එනවා. පාරමිතියට මර්ධනය වෙනවා. ඒ නිසා ඒක වළක්වා ගන්න අපිට පුළුවන්කම තියෙන්නේ සංවිධානාත්මකව මේ මහ ජනතාව දැනුවත් වෙලා නිකන් අර හදිසියේ ඇතිවන කැරලි ගැසීම් සහ දේවල් වඩා දේශපාලනික වශයෙන් මේක තේරුම් අරගෙන මේ කණ්ඩායම මෙතනින් අයින් කරලා ඇත්තටම අර ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු ඒගොල්ලොත් එක්ක බිස්නස් කරන්නේ නැති පළවෙනිම එකෙක් තමයි. ඒගොල්ලෝ එක්ක බිස්නස් කරන්නේ නැති ප්‍රායෝගික කියන්නේ භෞතිකව කරන්නේ නැති ප්‍රතිපත්ති මේ වශයෙන් අපි කරන්නේ නැහැ කියලා එකඟ වෙන කණ්ඩායම් සහ ජන කොටස් දේශපාලන පක්ෂ දේශමාමක බලවේග එක බලෑණියකට එකතු කරන එක දීර්ඝකාලීන ක්‍රියාවලියක්. ඒ නිසා මම හිතනවා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට මම ස්තුතිවන්ත වෙනවා. මේ කාරණේ තේරුම් අරගෙන තමුන්ගේ භූමිකාව මම දැකලා තියෙනවා. ඒගොල්ලන් දේශපාලනයේ පාර්ලිමේ මැතිවරණ වලට විතරක් සීමා කරන්නේ නැතුව සමාජයේ හරහා යමින් තමුන්ගේ තියෙන හැකියාවන් ප්‍රයෝජනෙට ගනිමින් සමාජයේ දැනුවත් කිරීමේ මේ මහඟු කාර්යයට අත ගැසීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මට හැකි පමණින් ඔබලා සංවිධානය කරන මෙවැනි සම්මන්ත්‍රණවල ඉදිරියේදී සම්බන්ධ වෙන බව ප්‍රකාශ කරමින් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න දායක වෙන බව සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම මෙතනින් සමාප්ත කරනවා. බොහොම ස්තුතියි.